මම සභාවේදී ඉල්ලාස්සුනේ තමුන්නාන්සේලා ගැන හිතලා. මම ගැන හිතලා නෙවෙයි. අර වලව්වේ උන්ජිනෝණ පොරගොල්ලේ මගේ සභාපතිකමට නඩු දහලා එයාගේ තාත්තාගේ උපක්ෂමෙන් නඩු දාලා මාව සභාවේදී වැඩ කරන්න බෑ කියලා වර්ණියෝග ගත්තාම තවත් යාගේ ගෝලියෙන් දාලා හිටන් අතුරුදානන් නියෝගයක් ගත්තාම නඩුව අවසන් වෙන දෙයකට වැඩ කරන්න බෑ කියලා පස්සේ මම කල්පනා කරුවේ මොකද්ද? මම ඉල්ලාස්සුනේ මම ඉල්ලාස්සෙන්නේ නැතුව ඒ වර්ණියෝග අතුරුදානන් නියෝග තියෙද්දි සභාපතිකමේ හිටියා නම් මේ ඉන්න සංවිධායකවරු තමුන්නාන්සේලාගේ කිසි කෙනෙකුට පක්ෂෙන් ඡන්දෙ ඉල්ලන්න ලැබෙන්නේ නැහැ. මැතිවරණ පොලිසිය පිළිගන්නේ නැහැ. ඒ නිසා මම ඉල්ලාස්සුනේ විජේදාස රාජපක්ෂ මහත්මයා සභාපතිර වැඩ බලන සභාපතිර දාපුවාම රටේ නැති කතන්දර කියන්න පටන් ගත්තා ඒක කියලා. මම කෝටි 17ක් කරන් කිව්වා. දැන් ඔය ආණ්ඩුවට ගිහිල්ලා ඉන්න අපේ ඇමතිකම් ධර්ණාය අතරේ ඉන්නවද මේ පක්ෂේ නායකත්වයේ ඉන්න සුසුසේ කමුනාංශලා කියන්න ඉන්නවද කියලා? එක හදේකින් ඉන්නවද කියලා? අද විලිලැජ්ජා නැතුව වැඩ බලන සභාපතිකම් කරන නිමල් සිරිපාදල සිල් ඇමතිවරයා කොටාවේ රාජපක්ෂ මහත්මයාගේ කාලේ ප්‍රවාහන හා ගුවන් සේවා භාර ඇමතිවරයා විදිහට පත් කරලා ඉනකොට එයා සල්ලි ඉල්ලුවයි කියලා ඒ වැඩ කරන ඉංජිනේරුවරුන්ගෙන් මෙච්චර මට ඕනේ කියලා ගෝඨාභය සිද්ධ වුණා. නිමල් සිරිපාල සිල්ලා අස්කරන්න ඇමතිවරේ අස්කලා. දැන් එයා තමයි වැඩ බලන සභාපතියේ කල්ලි. මේ පක්ෂය සම්පූර්ණයෙන් විනාශ කරන රාජ්‍ය මේ මැදිහත්ීමේ දේශපාලන කුමන්ත්‍රයක් මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒකට රැවටෙන්න එපා. ලැජ්ජයි. අපේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙල අපි පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි ආර්ථිකය සකස් කරලා තියෙනවා. ඔබට ස්ථාවර රටක් ශක්තිමත්ව ලබා දීම සඳහා අවශ්‍ය ඒ ආර්ථික පදනම අපි ස්ථාපිත කරලා තියෙනවා. ඒක ගැන අපි ආඩම්බර වෙනවා. මේ රටේ බලවේග එකතු කරලා බලය ගත්ත පක්ෂයක් තියෙනවා 1956. බලවේග පහක් එකහු කරා. කවුද? බණ්ඩාරනායක මහත්තයා. මොනවාද එකතු කරපු බලවේග? සංඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු. දැන් ඉන්නවද ඒ බලවේග පහ ශ්‍රී ලංකාවේ? නැහැ. එහෙ නැහැ ඒ බලවේග. හැබැයි පහක් ඉන්නවා එහෙ. වෙන බලවේග පහක් ඉන්නවා. රටේ ඉන්න හොඳම සුප්‍රසිද්ධ හොරු ටික ඉන්නේ ওই කඳවුරේ. නිල්කොළ කඳවුරේ. හරිද වැරදිද? දැන් මේ දවස්වල සජිත් යනවා බෙන්ගාලෙ බොක්ක පැත්තේ. කුණුකොඩවල් දිනවනේ. ඒ ඔක්කොම එකතු කරගන්නවා. දැන් මහින්දගේ පක්ෂ විතරක් නෙවෙයි අර දොර තියෙන්නේ. අර සැලුන් දොර සජිත්ගේ පක්ෂෙත් තියෙනවා. එතන මහින්ද මහත්තයාගේ කුණු සජිත් පැත්තේ, සජිත්ගේ කුණු රනිල් පැත්තේ. ඔය ඔක්කොම කවලම් වෙලා නැද්ද? දැන් සමහර දේවල් තියෙනවා බෙන්ගාල බොක්කට යන්න નિયમિત දේව. මං හිතන්නේ ඒවා එකට එකතු වෙලා යන එක වැඩිය හොඳයි රටට. ගමේ ජීවිපිකාරය කවුද කියන එක දන්නවනේ. හොඳම මේ ගමේ දන්නවා ඉන්න කට්ටිය කවුද? ඒගොල්ලෝ කල්කිරියා මොකද්ද කියලා. ඒගොල්ලෝ සුදුසුනම් ඔය තනතුරු වල වාඩි කරන්න අපේ රටට වෙන්නේ මොකද්ද කියන එක හිතා ගන්න පුළුවන්. ශ්‍රී ලංකා පොදු ජනපෙරමු මිසින් තමුන්ගේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා නම් කරොත් ඔය සජබෙන් කඩහගෙන එන පිරිසත් එවැගේම කුඩා කුඩා පක්ෂවල ඉන්න අය එකතු වීමත් මේ සියල්ල සිද්ධ වෙනවා. හැබැයි පොදු ජන පෙරමුණ තමුන්ගේ අපේක්ෂකයා රනිල් කියලා නම් නොකළොත් ඔය මොකක්වත් වෙන්නේ නැහැ. විදමගේම තමයි මැතිවරණයට එතුමා තරම් කරොත් එතුමා තුනෙන් පල්ලෙහා හතරවෙනි පස්වෙනිය වගේ තැනකට ඇදගෙන වැටෙනවා. ඒ නිසා මං හිතන්නේ මේ දිහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට විශේෂයෙන් රාජපක්ෂවරු බොහොම කල්පනායෙන් බලන්න ඕන. අඩියක් පස්සට අරගෙන මේ වෙලාවේ රට ගැන හිතලා තීරණයක් ගන්න ඕන කියලායි මං හිතන්නේ.